කොරෝනා වර්ධකව උපදෙස් පිළිපදිනු ජීවිත සුරකින්න සිටින නෑදෑයි මිතුරන් අසල්වාසීන් සමග දුරකතනයේ අන්තර්ජාල යොදා ගැනීම සම්බන්ධතා වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ මගින් ඔබට ලබා දෙන උපදෙස් පිළිපදින් කොරෝනා වෛරසය අප රටේ තුරන් කිරීමට ඔබේ පූර්ණ සහාය අපට ලබා දෙන්න. කොරෝනා වර්ධක උපදෙස් පිළිපදින් ජීවිත සුරකින්න සුරක්ෂා පොලිසිය පරිවිඩයක්. මේ විශේෂ ලාමෙන් व्यायाम बल निरत वेहु हैकि आयुर्वेद गेवतु वगावन ही निरत वेहु कोरोना पर्व පොට්සිටි පනත කියන්නේ මේ රටේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට ඍජුවම බලපාන පනතක්. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා මේ පනත හරහා රටට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. නමුත් මේ නිර්ලජ්ජිත ආණ්ඩුව කොරෝනා මරණ බිය ඇස්සේ මේ පනත අදිස්සිය කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනාවා. අවුරුද්දට කලින් විශේෂයෙන්ම රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කරලා උසාවියට යන්න තියෙන ඉඩකඩ අවරමින් තමයි මේ පනත තකහණියක් ගෙනාවේ. ඒ වෙලාවේ අලුත් අවුරුදු උත්සව කාලේ උසාවියට ගිහිල්ලා උසාවිය හරහා ඊයේ දවසේ වෙනකොට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් කියන එක ඉතා පැහැදිලිව ඔප්පු කරගන්න අපිට හැකියාව ලැබුණා. ඊයේ උසාවියෙන් ලබා දීපු තීන්දුව හරහා පැහැදිලිව කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන වගන්ති ගණනාවක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් මේක සම්මත කරන්න බැහැ. 3-2ක් සහ ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් මෙය සම්මත කළ යුතුයි කියන එක තමයි උසාවියේ ලබා දීපු තීන්දුවේ තිබුණේ. ඒ කියන්නේ ආණ්ඩු උත්සාහ කරේ විවස්ථාවට පටහැනිව නීති විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා හොර රහස සම්මත කරගන්න. ඒ පරාද කරන්න උසාවි ක්‍රියාමාර්ග හරහා යම් ප්‍රමාණයකට ලැබුණා. නමුත් එතනින් නැවතෙන්නේ නැතුව මේ ආණ්ඩුව මෙච්චර මරණ බියක් තියෙති. මුළු රටම කොරෝනා මරණ බියෙන් වෙවුලලා තියෙනවා. ඊයේ දවසේ වෙනකොට 34 දෙනෙක් මැරුණා. දවසකට 2400ක් 500ක් කොරෝනා රෝගීන් බී ඇති වෙනවා. එවැනි මරණ බියක් තියෙන තත්වයක් ඇතුලේ ජනතාවට කිසිඳු සංවාදයකට ඉඩ තියන්නේ නැතුව විශේෂයෙන්ම මේ රටේ ආගමික නායකයින්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ පෝට් සිටි පනත හරහා සිද්ධ වෙන දේ මොකක්ද කියලා දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ පිළිබඳ ජනතා සංවාදයක් ඇති කළ යුතුව තියෙනවා.
අද මේ තකහණීමේ පනත ගෙන එහෙම හරහා ඒ සංවාදයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ. දැන් හදිසි අද තමයි ආණ්ඩුව පැත්තෙන් මේ පනතට අදාළ සංශෝධන ඉදිරිපත් කරන්නේ. ඒ සංශෝධන වල මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඒවා අධ්‍යයනය කරන්න මෙරට ජනතාවට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම පහත් නින්දිත විදියට තමයි මේ ආණ්ඩුව යුද්ධය අවසන් වෙලා අවුරුදු 12ක් පිරෙන මේ දවසේ රට පාවා දෙන මේ පනත ගෙනෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා රට පාවා දෙන මේ පනත සම්මත කරන්න ඉඩ දෙන්න එපා. ඒකට පාර කපන්න එපා. මෙරට ජනතාවගේ ඉල්ලා සිටිනවා විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ජනතාවට මේ සංවාද කරන්න ඉඩ දෙන්න. මේ දවස් දෙක තුල විවාද කරලා අවශ්‍ය නම් පුළුවන් අවසන් ඡන්ද විමසීමකට යන්නේ නැතුව තව කාලයක් ගන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ දවස් දෙකේ දැන් දාගත්ත නිසා විවාද කරමු. හැබැයි විවාදයෙන් පස්සේ සම්මත කරන එක පස්සට දාලා රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්න මේ පිළිබඳ තමන්ගේ විවේචන හෝ සාධනීය දේ හෝ ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න. එහෙම නැතුව රට පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික ආණ්ඩුක ව්‍යවස්ථාව උල්ලංඝනය කරපින් ගෙනාපු පනතක් කඩිමුඩියේ තකහණියේ කොරෝනා මරණ බියස්සේ සම්මත කරන්න ඉඩ දෙන්න එපා. ඒ සම්මත කිරීම වළක්වන්න ඒ සම්මත නොකරනු කියන බලකිරීම තමයි මේ ජනතාව කොරෝනා මරණ බියස්සේ අද මෙතෙන්ට ඇවිල්ලා ආණ්ඩුවට බලපෑම් කරන්නේ. අපි ආණ්ඩුවට කියනවා කොරෝනා මරණ බියස්සේ රට පාවලා දෙන මේ පෝට් සිටි පනත සම්මත කරන්න එපා. ඒට ඉඩ දෙන්න එපා. ඒ වහා හකුලා ගන්න ජනතාවට සංවාදයට ඉඩ දෙන්න ජනතා අදහස් වලට ඉඩක් ලබා දෙන්න රටේ ජනතාවගේ විවේචන හෝ සාධනීය දේවල් සාකච්ඡාවට ඉඩක් දීලා මේ පනත අදහසහිත විවාද කරලා ඡන්ද විමසීමක් නැතුව පස්සට දාලා ජනතා සංවාදයට ඉඩ දෙන්න මේ පනත සම්මත කරන්න එපා කියන බලකිරීම තමයි අද අපි මේ පාර්ලිමේන්තු මංසන්ධියට ඇවිල්ලා ආණ්ඩුවට බල කරලා කියන්නේ.